උදෑසන සුන්දර කරගන්නට බොහෝ දේවල් අපි ගෙන එන විත්තිය ගෙන ආවිත්තිය ඔබ දන්නවා. ඔබ රැඳී ඉඳින්නේ ඔබට ලබැඳි බ්‍රහස්පතිදා නුගසවන සමගයි. ඉතින් අද දවසේ අපේ සුරතල් සතුන්ගේ සාකච්ඡාව වඩාත් පෝෂණය අයුරින් ගලාගෙන යන්නට අපේ ආරාධන පිළිගෙන පැමිණලා ඉඳිනවා වෛද්‍ය ජනිත් ගුණසේකර මහත්මයා. ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන් සඳුනි. අද අපි කතා කරන්න යන මාතෘකාව සම්බන්ධව බොහොම හොඳ සාක්ෂියක් මෙතනට ගෙනහැල් තියෙනවා. ඇත්තටම අපි කතා කරමු වෛද්‍යතුමනි, අද බොක්සර්, ජර්මන් ෂෙෆර්ඩ්, ඇල්සේෂන්, ජපනීස් පීට්ස් වර්ගයේ සුනකයන් අතර බැලුවාම අපේ අලුත් යාළුවා ඉතාමත්ම සුවිශේෂී යාළුවෙක්. ඉතින් අපි කතා බහ කරමු අපේ අලුත් වර්ගයේ රොට්වයිලර් වර්ගයේ අපේ අලුත් යාළුවා සම්බන්ධ. ඔව් සඳමිනි, අපි කලින් වරක් සාකච්ඡා කරා ඩැෂන් කියන වර්ගය ගැන. ඒ වර්ගයේ සම්භවය ජර්මනියේ. මේ විශේෂ වර්ගය ඉතාමත් ජනප්‍රිය ශ්‍රී ලංකාවේ වර්තමානයේදී. මේ වර්ගය රොට් වයිල කියන නමින් තමයි හඳුන්වන්නේ. මේගොල්ලන්ගේ ඉතිහාසය ගැන අපි සාකච්ඡා කරොත් ඉතාමත් හොඳ, ඒ කියන්නේ හොඳ ඉතිහාසයක් මේගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ ජර්මනියේ විශේෂයෙන්ම මස් වෙළඳුන්ගේ කටයුතු වලට ආධාර කරපු විශේෂ වර්ගයක්. මේගොල්ලන්ට මස් වෙළඳාගේ සුනකයා කියන නමත් භාවිතා කරනවා. ඈත අතීතයේ මේගොල්ලන්ව විශේෂයෙන්ම බීර නිපදවන්නන්, කිරි නිපදවන්නන්, මස් වෙළඳාම් කරන ආදී වෙළඳුන්ගේ එම ද්‍රව්‍ය කරත් වෙළඳාගෙන ඇදගෙන යාමට රොට්වයිල විශේෂ භාවිතා කරලා තියෙනවා. හොඳ ආරක්ෂකයෙක් ලෙස. එතෙන්දී මස් වෙළඳුන්ගේ මුදල් පසුම්බිය රැක බලා ගැනීමටත් මේගොල්ලන්ට විශේෂ කාර්යභාරයක් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් පසුම්බිය මුදල් සමග කර ඉල්ලලා තියලා. ඒකෙම පේනවා ඒගොල්ලන් කොච්චර විශ්වාසදායකද, කොච්චර හොඳ ආරක්ෂකයෙක්ද කියන එක. තවත් වැදගත් කාරණයක් තමයි 1800 මේගොල්ලන්ගේ ගහණය අඩු වෙලා ගිහිල්ලා 20 සියවස මුල භාගයේදී නැවත වරක් බෝ කිරීම ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මේ රොට්වයිල වර්ගයේ ප්‍රභේද ගැන සඳහන් කළොත් වෛද්‍යතුමනි. ඔව් සඳමිනේ, රොට්වයිල විශේෂ, ඒ කියන්නේ ප්‍රභේද වර්ග දෙකක් හඳුනාගෙන තියෙනවා. ඇමරිකන් සහ ජර්මන් කියන විශේෂ. මෙහිදී විවාදයක් පැන නගිනවා මේ වර්ග දෙක ප්‍රභේද දෙකක් නැත්නම් එකම ප්‍රභේදයක්ද කියන එක. ඇත්තටම සමහර අය තර්ක කරන්නේ ඇමරිකන් වර්ගය ඇමරිකාවේ බෝ කරපු වර්ගයක් සහ ජර්මන් වර්ගය ජර්මනියේ බෝ කරපු වර්ගයක් ලෙස. මේ ප්‍රභේද දෙක අතර විශේෂ වෙනසක් හැටියට දකින්න පුළුවන් ඒගොල්ලන්ගේ උස මට්ටම. ඇමරිකන් වර්ගය තරමක් උසයි, ජර්මන් වර්ගය තරමක් මිටි. මෙම රොට්වයිල වර්ගයේ පිරිමි සතුන් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක් පමණ බරයි. ගෑනු සතෙක් කිලෝග්‍රෑම් 42ක් සාමාන්‍යයෙන් බරයි. මේගොල්ලන්ගේ උස පිරිමි සතෙක් සෙන්ටිමීටර් 70ක් තරම් උස වෙනවා. ගැහැණු සතෙක් සෙන්ටිමීටර් 45ක් 55ක් අතර උසක් ගන්නවා. ඒ වගේම දැන් පෙනුම ගැන සඳහන් කළාම පළල් හිස, ශක්තිමත්භාවයේ නැමුණුකම්, ඒ වගේම වෛද්‍යතුමනි මම මේ බොහෝ වෙලාවට අපි සාමාන්‍ය ජීවිතය ගැන බැලුවම මේ වලිගය ගැන පොඩ්ඩක් විශේෂයි. මොකද අපේ අය හැම වෙලේම මට යොමු කරපු ප්‍රශ්නයක් තිබෙනවා වෛද්‍යතුමාගෙන් අහන්නට කියලා. මේ වලිගය උප්පත්තියෙන්ම එන දෙයක්ද, එහෙමත් නැත්නම් මේක සත්කමක් මාර්ගෙන් කරන දෙයක්ද කියලා. ඔව් හොඳ ප්‍රශ්නයක් සඳමිනේ, අපි ඒ ගැන සාකච්ඡා කරමු. මෙම වර්ගයේ විශේෂ ලක්ෂණ තියෙනවා. රොට්වයිල වර්ගයේ විශේෂ ලක්ෂණ ලෙස සාකච්ඡා කරමු. ඒගොල්ලන් දිහා බැලුවාම පේනවා ඉතාමත් ශක්තිමත් දේහයක් තියෙන, හොඳ පේශිමය ශරීරයක්. ඒ වගේම පළල් හිසක්, රවුන් නලලක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ විශේෂ සලකුණු වර්ගයක් තියෙනවා. මේකට කියනවා දීප්තිමත් මලකඩ වර්ණය කියලා, එහෙම නැත්නම් ටෑන් වර්ණය කියලා. විශේෂ මේ S2 උඩ එවැනි සලකුණු තියෙනවා. ඒ වගේම කම්මුලේ වගේ සලකුණු තියෙනවා. බෙල්ලෙහි සලකුණු තියෙනවා. විශේෂ මේ උර හරියේ නැත්නම් ඉදිරි අද්දක උඩ හරිය සහ පහළ යන ස්ථානවල වර්ණ තියෙනවා. සඳමිනේ අහපු ප්‍රශ්නේ තමයි මේ වලිගය. විශේෂ මේ වලිගය ඒගොල්ලන්ගේ උපදින මේ විදිහට ඇති වෙන එකක් නෙවෙයි. මේක ශල්‍ය කර්මයක් මගින් කපා ඉවත් කරලා තියෙන්නේ. ඒකෙන් තවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කරුණක් තියෙනවා. විශේෂයෙන් සත්ව සුබ සාධන ගැන සලකන සත්ව සමාජ සහ රටවල් මෙවැනි දේහ අලංකරණ කරන ශල්‍ය කර්ම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ. මොකද ඒගොල්ලන් තර්ක කරන්නේ මේ වගේ දෙයක් මේ සතෙකුට කිරීම නුසුදුසුයි කියලා. මොකද අපේ අවශ්‍යතාවයක් මත කරගන්න ශල්‍ය කර්ම විදිහට තමයි විශේෂයෙන්ම හඳුන්වන්නේ. තව වැදගත් කරුණක් තියෙනවා. මේගොල්ලන්ගේ අමතර නිය පිහිටනවා පිටිපස්ස පාදවල. මෙම නිය විශේෂයෙන්ම
ඔබගේ ඇඳුම් පැළඳුම් වල ඇමිනෙන්න පුළුවන් නැත්නම් නිවසේ තියෙන තිර රෙදි ආදී දේවල් වල ඇමිනෙන්න පුළුවන් නිසා ශල්‍ය කර්මයක් මගින් මේවා ඉවත් කිරීමත් සිදු කරන්න පුළුවන්. ඒ වගේම ලොම් ගැන සාකච්ඡා කරොත් ඉතාමත් ඝනව පිහිටි ලොම් මේ ඇඟේ දකින්න පුළුවන් විශේෂයෙන්ම කලව ප්‍රදේශයේ බෙල්ල ආශ්‍රිතවත් ලොම් වල ඝනකම අඩුයි. සාමාන්‍යයෙන් කළු වර්ණයක් තමයි මේගොල්ලන්ගේ ලොම් වල තියෙන්නේ. අනිත විශේෂයෙන් සැලකිය යුතු තව කාරණයක් තමයි මේ මේ වර්ගය ඉතාමත් මිල අධිකයි. ඔබ මිලදී ගන්න අදහස් කරනවා නම් සැහැන් මුදලක් වියදම් කරන්න වෙනවා. එහිදී සැලකිය යුතු තව කාරණයක් තමයි මෙම මේ සුරතලාගේ ලොම රැලි නොගැසී තිබීම වැදගත් කාරණා. රැලි නොගැසී තිබීම. දිනපතාම දේහාවරණ කියන්නේ මේ ලොම් පීරීම සිදු කරන්න ඕනේ. නෑවීම සම්බන්ධව නෑවීම ගැන සාකච්ඡා කරත් සාමාන්‍යයෙන් අනුමත කරන්නේ දිනපතාම සබන් හරි ෂැම්පු වගේ වර්ග භාවිතා කරලා නෑවීම උෂ්ණාධික කාලවල දවස ගානේ නිකන් ජලයෙන් විතරක් සෝදා හරින්න පුළුවන්. නෑවීම අඩු කරන තරමටම මේගොල්ලන්ගේ ඇත්තටම ලොම හොඳින් තියාගන්න පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. ඒ වුණාට පීරීමක් සිදු කළ යුතුයි. ලොම් පීරීම සිදු කරන්න අවශ්‍යයි. ගතිගුණ හා හැසිරීම ගැන කතා කරද්දී ඔව් තවත් වැදගත්ම කාරණයක් මම හිතන්නේ රොට්වයිල විශේෂය ගැන සාකච්ඡා කරනකොට මේගොල්ලන්ගේ ගතිගුණ බොහොම වෙනස් වෙන සුළු ගතිගුණ තියෙන වර්ගයක්. ඒ වගේම තමයි ඉතාමත්ම නිර්භීත. ඒ වගේම පෙනුම වැළුවත් බොහොම තේජාන්විත පෙනුමක් තියෙන වර්ගයක් හැටියට සලකනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්න ඕන කරුණක් තමයි මෙම වර්ගය ඉතාමත් කුඩා කාලයේදීම හොඳින් පුහුණු කළ යුතුයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද එසේ නොකළහොත් ඔබට ඉතුරුවන්නේ සමහර වෙලාවට බොහොම දරුණු එහෙම නැත්නම් විනාශකාරී සුරතලෙක් වෙන්න පුළුවන්. ඒතකොට අපිට සුරතලෙක් කියනම පාවිච්චි කරන්න බැරි වෙයි. මොකද ඔබට සුරතල් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ මේ බයෙන් ජීවිතය ගත කරන්න. ඒක නිසා ඉතාමත් අවශ්‍යයි කුඩා කලම පුහුණු කිරීම. ඒ කියන්නේ අපි කියන සමාජගත කිරීම. එහෙම නැත්නම් කුඩා ළමයින් සමග වෙනත් සතුන් සමග එකට ඇති දැඩි කිරීමේදී මේ පුහුණුව ඉතාමත් වැදගත්. මෙම විශේෂ ෂුට්සුන් කියන විශේෂ පරීක්ෂණකට යටත් වීමට දක්ෂතාවය හැකියාවක් තියෙන වර්ගයක්. එහිදී සාකච්ඡා කරනවා විශේෂ හැකියාවන් ගැන. මෙම වර්ගයේ විශේෂ හැකියාවන් ප්‍රමාණයක් සහිත වර්ගයක් ජර්මන් ෂෙපර්ඩ් බොක්සර් කියන වර්ග හා සමානව විශේෂම ආරක්ෂක කටයුතු වලදී හමුදාවට පොලිසියට ඒ ආරක්ෂක කටයුතු සඳහා විශේෂයෙන්ම ආධාර කිරීමන මෙම වර්ගයට හැකියාවක් තියෙනවා. ඇත්තටම හොඳ සුරතලෙක්. ඔබ හොඳට පුහුණු කළොත් නිවසේ කුඩා ළමුන් සමග නිවසේ වෙසෙන අනිත් සතුන් සමග ජීවත් වෙන්න ඇති දැඩි කිරීමට පුළුවන්. ඒ වගේමයි මෙම මාර්ගයේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. මෙම සුරතලා හිමිකාරයා වගේම පවුලේ අනිත් සමාජිකයන් මෙන්ම වාසස්ථාන එකෙන් තමන් ඉන්න තැනටත් ආරක්ෂාව ලබා දෙන්න කැමැත්තක් දක්වන කෙනෙක්. ඒ කියන්නේ ආ දැන් වෙන සුරතලන අපි සාකච්ඡා කරොත් එම හිමිකරු සහ නිවසේ අය ආරක්ෂා කිරීම තමයි වැඩිපුරම රුචියක් දක්වන්නේ. ඒ උනත් මේ විශේෂය මෙම මාර්ගයේ විශේෂයයි. මොකද ඒගොල්ලන් ඉන්න ස්ථානයේ වාසස්ථානයේ රැක බලා ගැනීමටත් ඉතාමත් දක්ෂකමක් දක්වනවා. අම්තාක් දොරට් පවුලේ සමාජිකයෙක් තරම් ආරක්ෂා කිරීම. ඒ වගේ මොකද අපි ඉතිහාසය ගැන කතා කරා. ඒ ලක්ෂණ මෑතදී වෙනකම්ම ප්‍රදර්ශනය කරනවා. බොහොම හොඳ ආරක්ෂකයෙක්. ඉතාමත් බුද්ධිමත් සුරතලෙක් ඇටියට අපි සලකන්න පුළුවන්. රොට්වයිල වර්ගයේ මේ සුනකයන් මිලදී ගැනීමට පෙර අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. ඔව් විශේෂයෙන්ම සැලකිලිමත් වූ කරුණු රාශියක් තියෙන එකෙන් ප්‍රධානම වෙන්නේ ඔබට මෙම සුරතල ඇති කිරීමට අවශ්‍ය ප්‍රමාණය ඉඩකඩ තියනවාද කියන එක. මම සඳමිණි ගහවෝතින් සඳමිණිට මේ වගේ සුරතලෙක් ඇති කරන්න විශේෂ ඉඩ පහසුකම් තියෙන ගෙවත්තක් තියනවාද කියලා. එහෙම එසේ නොවනවා නම් මේ වගේ කෙනෙක් ඇති කිරීමට ගැන නැවතවරක් කල්පනා කරන්න ඕනේ. මහල් නිවාස ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. මහල් නිවාස වල ඉන්න අයට ඇති කරන්න පුළුවන්. එහිදී කළ යුත්තේ මෙම සුරතලා වෙන තැනකට රැගෙන ගොස් ව්‍යායාම කරවන්න ඕනේ. අඩුම තරමින් දිනකට පැය දෙකක්වත් ව්‍යායාම ලබා දීම වැදගත්. අනිත් එක තමයි මේ හිමිකරුවා කියන්නේ පවුලේ එක සමාජිකෙක්වත් ඉන්න ඕනේ. බොහොම ශක්තිමත් පුද්ගලෙක්. මොකද මේගොල්ලන් දැන් මෙතන ඇත්තටම ඉන්නේ මාස ගණනක මේ සුරතලෙක්. මේගොල්ලෝ තව ලොකු වුණාට පස්සේ බොහොම ඉතාමත් ශක්තිමත් අය. සාමාන්‍ය කෙනෙකුට නම් මෙල්ල කිරීම ටිකක් අපහසු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සමාජික පවුලේ ඉන්න ඕනේ
මේ වගේ කෙනෙක් මෙල්ල කිරීමට. අතරම් වෛද්‍යතුමනි දැන් මම වගේ කෙනෙක් ඉන්නවා නම් මේ වගේ යාළුවෙක් ඇති කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට මම හිතනවා මේ කාය වර්ධන මධ්‍යස්ථානයක් වගේ එකට ගිහිල්ලා මේ පොඩ්ඩක් ඒකන කල්පනා කරන එක හොඳයි වගේ. වඩා හොඳයි කියලා. ඔව්. ඒ වගේම දැන් සත්වයාගේ ජීවන කාලය ගැන කතා කරොත් ඔව් ආයු කාලය මේගොල්ලන්ගේ ආයු කාලය වර්ෂ 10ක් 12ක් අතර සාමාන්‍යයෙන් අපි ඒ වගේ ජීවිත කාලයක් ගත කරන කට්ටියක් ඒ කියන්නේ හොඳට බලාගත්තොත් ඒ ජීවිත කාලයම ගෙවන්න ගොලන්ට අවස්ථාව ලැබෙනවා. ඔබතුමා සඳහන් කළා මේ රොට්වයිල වර්ගයේ සුනක සුරතලුන් බොහොමත්ම මිල අධිකයි කියලා. ඉතින් අපි සඳහන් කරමු පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන් දැනගැනීම සඳහා කොච්චර මුදලක් සාමාන්‍යයෙන්. ඔව් මේගොල්ලන් මෑතදී ඉතාම ජනප්‍රිය වුණු වර්ගයක්. මේගොල්ලන් ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ආපු කාලයේම රුපියල් 40,000ක් 50,000ක් 60,000ක් තරම් වගේ අධික මිලකට තමයි අලෙවි වුණේ. දැන් මොකද ගොඩක් අය බෝ කරන්න උනන්දුවක් තියෙනවා. ඒ වගේම ලොකු උනන්දුවක් තියෙන නිසා එක අතකින් මිල ප්‍රමාණය තරමක් පහළ බැහැලා තියෙනවා. ඒත් සෑහෙන්න අධික මිල ගන්නකට අලෙවි කරන්න පුළුවන් වර්ගයක්. ඉතාමත් මිල අධික වර්ගයක්. ඇත්තටම වෛද්‍යතුමනි මේ සත්වයාගේ නිවසේ ප්‍රමාණය ගැන අපි දැන් කතා කළා. දැන් සෞඛ්‍ය මේ தත්ත්වය ගැන කතා කරනවා නම් අපි එන්නත් කිරීම ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එන්නත් කිරීම ඒ ගැන සඳහන් කළොත් වෛද්‍යතුමනි ඔව් එන්නත් කිරීම එක ක්‍රමයක් තියෙනවා. එන්නත් ලබා දිය යුතු අපි සාමාන්‍යයෙන් يعني හිතුමතේට එන්නත් ලබා දීම සිදු නොකළ යුතුයි. කුඩා පැටවෙක් අපි ලබාගෙන මාස එකහමාරයේදී පළමු එන්නත ලබා දෙන්න පුළුවන්. ඒක අපි සාමාන්‍යයෙන් සුරතල් සතුන් නැති කරන අය දන්නවා පාව කියන එන්නත. ඊළඟට මාස දෙකේදී අපිට ලබා දෙන්න පුළුවන් DHL කියලා තව එන්නතක් තියෙනවා. ඔව් ඊළඟට භයානක ලෙඩක් තියෙන අපි හැමෝම දන්න ජලබීතිකාව කියන ඒ ජලබීතිකාවට ලබා දෙන එන්නත එක්ක මාස එකහමාරයේදී අවදානමනුව ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස තුනේදී ලබා දෙන්න පුළුවන්. මාස එකහමාරයේදී මෙන්නත ලබා දුන්නොත් නැවත වරක් ඒක බූස්ටර් එන්නතක් හැටියට මාස තුනේදී ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මාස තුනේදී ලබා දුන්නොත් එක එන්නතක් ලබා දී වසරක් පාසා ඊළඟට ඒක බූස්ටර් කිරීම සිදු කරන්න අවශ්‍යයි. මොකද මෙම එන්නත් ක්‍රමය ඉතාමත් වැදගත්. මොකද මේ රෝග බොහොමයක් මාරාන්තික රෝග ජලබීතිකා විශේෂයෙන්ම අපිටත් විශේෂයෙන් බලපාන රෝගයක්. ඒක නිසා මෙම රෝග වළක්වා ගැනීම මම හිතන ඉතාමත් වැදගත්. ඒ සම්බන්ධයෙන් සුරතල් සතුන් මෙන්ම ඒ කියන්නේ සුරතල් සතුන් ඇති කරන්න විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ වගේම මේ පැටවක ලබා ගැනීමේදී දැන් මිලදී ගන්නවා වගේම ලබා ගන්නකොට අපි සැලකිලිමත් වෙන කරුණු. ඔව් කරුණු කීපයක් තියෙනවා. ශීලී බව අමුත්තන්ට දක්වන ප්‍රතිචාර. ඔව් සඳමිනි. මේ වගේ කෙනෙක් අපි ලබා ගන්න කලින් මේ විශේෂම නෙමෙයි ඕනම වර්ගයක් සැලකිය යුතු වයසක් තියෙනවා. ඒ කියන්නේ හොඳම වයස තමයි දවස් 45ක් 50ක් අතරදී ලබා ගැනීම. ඊට අඩු වයසකදී ලබා ගැනීමේදී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර අය මාසිකයේදී කියන්නේ දවස් 30කදී පැටවෙක් මිලදී ගැනීමට වෙහෙසන අවස්ථාවල් තියෙනවා. එහිදී ඒ සුරතල් පැටවා අනිත් අයත් එක්ක ඇති කරන සම්බන්ධතාවය ඇති කරගන්න ආරම්භ කරන කාලය තමයි මාසය. එහිදී එම සම්බන්ධතාවයට බාධාවක් ඇති වෙන්න පුළුවන් නිසා වඩාත්ම යෝග්‍ය කාලය වෙන්නේ දින 45ක් 50ක් අතර කාලය. එහිදී තමන් සුරතල් පැටවෙක් තෝරා ගැනීමට යෑමේදී දැනගන්න පුළුවන් ඒ පරිසරය සහ ඒ ඉන්න සුරතල් සතුන් නිරීක්ෂණය කිරීමෙන් ඒ සුරතල් සතාගේ හැසිරීම් රටා පිළිබඳ අදහසක් ලබා ගන්නත් පුළුවන්. විදුරුමස් ඔව් විදුරුමස් විශේෂයෙන්ම අපි අර කලින් සතියක අපි සාකච්ඡා කරා පැටවක මිලදී ගැනීමේදී තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා. දේහ ලක්ෂණ මෙම වර්ගයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලන්ගේ විදුරුමස් සාමාන්‍යයෙන් තද පැහැයක් ගන්නවා. ඔව් මීට මෙයාගේ එච්චරම නෑ. සමහරවිට සම්පූර්ණයෙන්ම කළු වර්ණයක් ගන්න. දැන් හොයාගෙන තියෙන මේ විදුරු මස් වල වර්ණය තද වෙන්න වෙන්න ඒගොල්ලන්ගේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ඒගොල්ලන්ගේ ශක්තිමත් ගතිය වැඩි කියන එක. ඒක නිසා ඒ වගේ ලක්ෂණ ගැනත් අවධානය යොමු කරන එක මම හිතන්නේ වැදගත් වෙනවා. ඒ වගේම දැන් අපේ සුරතල් සතුන්ගේ මානසික පීඩන ආතතිය වගේ තියෙන මොහොතක සැලකිලිමත් වෙන්න ඕනේ. ඔව්. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් සඳවෙනි. විශේෂයෙන්ම මෙම වර්ගයේ මම කිව්වා බොහොම කුඩා කාලේදීම පුහුණු කරන්න ආරම්භ කරන්න ඕනේ. විශේෂයෙන් පශු වෛද්‍යවරයෙක් ගාවට රැගෙන යෑමේදී ඒගොල්ලන්ට අත්දැකීමට වෙන අප්‍රසන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ එන්නතක් ලබා දීම, එහෙම නැත්නම් මොන හරි රෝගයක් පරීක්ෂා කරලා ඒකට අවශ්‍ය එන්නතක් ලබා දීමේදී ඉන්ජෙක්ෂන් අපි කියනවා, නික්ෂේපණ ඒ වගේ දෙයක් ලබා දීමේදී එම සතාට එක නොදැනෙන විදිහට බොහොම ප්‍රසන්න ආකාරයෙන් අපි ඒක සිද්ධ කරන්න ඕනේ. මොකද එම මුල් අවස්ථාවේදීම කුඩා කාලෙදීම අපි එයාට වේදනාවක් ඇති වෙන අපහසුයටපත් වෙන දෙයක් මුලදීම සිදු කරොත් ඒක දිගටම ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ සුරතල් සතු හිමියෙක් හැටියට ඔබට පුළුවන් පශු වෛද්‍යවරයාට යන වෙලාවේදී ඒ ගැන චුට්ටක් සාකච්ඡා කරන්න. මොකද ඉතාමත්ම මෘදු ලෙස
අන්න හරි ඒ වගේ බොහොම මෘදු ලෙස ප්‍රතිකාර කළ යුතු වර්ගයක්. මොකද අනිත් විශේෂ වලට වඩා ඒක ඉතාමත් වැදගත්. එසේ නොවුවොත් බොහොම දරුණු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මොකද සමහර අයගේ ලොකු බයක් තියෙනවා මෙම වර්ගය ඉතාමත් දරුණු තත්ත්වයක ඇත්ත. මොකද උපතින්ම දරුණු වර්ගයක්, ඉතාමත්ම ශක්තිමත් වර්ගයක්. ඒත් අපි අවශ්‍ය විදිහට පුහුණු කරලා ගත්තොත් මම හිතන්නේ බොහොම කීකරුව හොඳ ආරක්ෂක වෙන පවුල දැඩි සමාජයක් කරගන්න පුළුවන්. ඒක හැකියාව ලැබෙනවා. ඉතින් අපි බ්‍රහස්පතින් නුගසෙවන හැමදාම අලුත් දේවල් ගෙන එන විදිය ඔබ දන්නවා. අලුත් අලුත් දා නොතකන ජාතිය ලෝ නොනගී කියන්නේ ඒ නිසා. ඉතින් අපි අහමු වෛද්‍යතුමාගෙන් ඊ ලබන සතියේ ගෙන එන්නට සූදානම් කරන වර්ගය කුමක්ද අපි අය දැනුවත් කරගෙන ඉන්න සඳහා. ඔව් සඳමිනේ අපි ලබන වර අපි බොක්ස කියන වර්ගය ගැන සාකච්ඡා කරමු. බොක්ස. ඒත් පෙනුමෙන් ටිකක් භයානක තත්ත්වයක් පෙන්눔 කරන ඒ වගේම බොහොම ජනප්‍රිය වර්ගයක් අපි බොක්ස වර්ගය ගැන ලබන සතියේ සාකච්ඡා කරන්න පුළුවන්. ඇත්තටම අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕනේ මේ සාලිය. නම සඳහන් කළ සාලිය ගුණසේකර. සාලිය ගුණසේකර. ඔබටත් බොහොමත් ස්තුති. අපේ යාළුවව ගෙනහලා බොහොම හරි කලබලයකින් හිටිය යාළුව බොහොම සංසුන් තත්ත්වයට පත් කළ අවංකවම කියනවනම් මමත් බොහොම මේ හදවතින් සංසුන් වුණා. මොකද මමත් සාමාන්‍යයෙන් අපේ යාළුවන්ට බය කෙනෙක්. ඉතින් ඔබටත් දැනේවි මේවැනි වූ ආරක්ෂකයෙක් මෙහෙම වූ මෙවැනි වූ දරුණු සත්වයකුණත් ඉතාමත්ම සුන්දර ලෙස තියාගන්නට අපේ අසේල උදව් වුණා. ඉතින් බොහොමත් ස්තුතියි. අපි නැවතත් ලබන සතියේ හමු වෙන්න බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබතුමාට ඉතාමත්ම ස්තුතියි. ආයිබෝන්. ආයිබෝන්.